All in one with Nirman, mage channel එකට සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න මම අද unbox කරන්න කතා කරන්න ගෙනාවා infrared cooker එකක්. කලින් වීඩියෝ එකේදී මම කතා කරා induction cooker එකෙත් infrared cooker එකෙත් මොනවද තියෙන වෙනස්කම් සහ කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. Brand එක තමයි click on මෙන්න මේ විදිහට ගොඩාක් දේවල් display කරලා තියෙනවා box එකේ. අපි බලමු එකින් එකට මොනවද මේ කියලා කතා කරන්න යන්නේ. මේකට එකතු කරලා තියෙන technology එක. සම්ප්‍රදායික කුකර් වලට වඩා ගොඩක් යහා ගියපු වාසිදායක ඇති බලශක්තිය ඉතාම කාර්යක්ෂම කුකර් එකක් තමයි මෙන්න මේ infrared කියලා කියන්නේ. අපි බලමු එහෙනම් box එක unbox කරලා කොහොමද වැඩිදුර විස්තර කියලා. මෙන්න මේ විදිහට මම මේකේ තිබුණු පැකින් එක ගලවලා ඉවත් කරගත්තා. අපි බලමු box එකේ මොනවද සඳහන් වෙලා තියන්නේ කියලා. මෙන්න මෙතන උඩින් මෙන්න මේ විදිහට මුලින්ම තියෙන press control කියලා. මේ කියන්නේ මාධ්‍ය පාලනය. මේක පාලනය කරන්න හැකියාවක් තියෙනවා. මේකට එකතු කරලා තියෙන system එක හරහා. ඊට පස්සේ සඳහන් වෙනවා digital display කියලා. මෙන්න මේ උදුන සඳහා මේගොල්ලෝ digital display එකක් එකතු කරලා තියෙනවා. මේක අපි function එකක් මාරු කරනකොට අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම උෂ්ණත්වය අඩු වැඩි කරනකොට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟ කරුණ විදිහට සටහන් වෙනවා suitable for all utensils. ඒ කියන්නේ උදුන සඳහා අපිට ඕනෑම භාජනයක් යූස් කරන්න හැකියාවක් තියෙනවා තමයි කියලා තමයි සඳහන් වෙන්නේ. බලමු ඊළඟ කරුණා මොකක්ද කියලා. Multiple power and temperature adjustment. ඒ කියන්නේ බහුබලය සහ උෂ්ණත්ව පාලනය. මෙන්න මේකට එකතු කරලා තියෙන උෂ්ණත්වය හැකියාවක් තියෙනවා සරලව කිව්වොත් පාලනය කරන්න. ඊළඟ කරුණාව විදිහට අපි බැලුවොත් මොකක්ද කියලා සඳහන් වෙන්නේ. මෙන්න මෙතනින් සඳහන් වෙනවා මෙන්න මේ විදිහට high tempered crystallite panel කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ උදුන සඳහා එකතු කරලා තියෙන පැනල් එක මෙන්න මේක ලොකු උෂ්ණත්වතාවයකට ඔරොත්තු දෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි බලමු ඊළඟට මොකද්ද සඳහන් කරලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට සඳහන් වෙනවා ඊළඟ කාරණාව health infrared cooker no radium කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ උදුන සඳහා සෞඛ්‍ය සම්පන්න අදෝරත්ත උදුන සඳහා විකිරණ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. සමහර උදුන් අපි දන්නවා අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර විකිරණ පිට වෙනවා. නමුත් මෙන්න මේ උදුන සඳහා එහෙම දෙයක් නැහැ කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. අපි බලමු ඊළඟ කාරණාව මොකක්ද කියලා. මෙන්න මෙතනින් සඳහන් වෙනවා නික්‍රෝම් හීටර් විත් earthen tray කියලා. ඒ කියන්නේ නික්‍රෝම් තාපකය සහිත earthen tray එකක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ තවත් කරුණක් ඒකටම තියෙනවා මෙන්න මේ විදිහට high heating efficiency. ඒ කියන්නේ ඉහළ තාප කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මේ උදුන ඉක්මනින් රත් වෙනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. අපි බලමු තව මොනවද දේවල් කියලා box එකේ සඳහන් කරලා තියන්නේ. මෙන්න මෙතනිනුත් මේගොල්ලෝ දීලා තියෙනවා multi function කියලා. මේකේ boil කරන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ soup එකක් අපිට හදාගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ grill එකක් මේකට එකතු කරලා තියෙනවා. ඒ වගේම quick fry එකක් එකතු කරලා තියෙනවා. චෙපෙන් ඩීස් එකක් විදිහට මෙන්න මේ උදුන පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. තව මොනවද බලමු සඳහන් වෙලා තියන්නේ box එකේ. මෙන්න මේ පැත්තේ එකතු කරලා තියෙනවා මේකට match for any kind of flat bottom pot කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ පතුල පැතිලි පතුල සමාන ඕනෑම භාජනයක් අපිට යූස් කරන්න හැකියාවක් තියෙනවා කියලා මෙන්න මේ උදුන සඳහා මෙතන සඳහන් වෙනවා. ඒ කියන්නේ enamel pot භාවිතා කරන්න හැකියාවක් තියෙනවා, iron plate භාවිතා කරන්න හැකියාවක් තියෙනවා, iron pot භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. cast iron panel කියන්නේ යකඩ කුලේ ඕනෑම බඳුනක් අපිට මෙන්න මේක සඳහා පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට සඳහන් වෙනවා stainless steel pot කියලා. ඒ කියන්නේ මල නොමිදින ඕනෑම පොට් එකක් අපිට මෙන්න මේ උදුන සඳහා භාවිතා කරන්න හැකියාවක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේකට මේගොල්ලෝ එනර්ජි සේව් එකකුත් එකතු කරලා තියෙනවා. ඔන්න ඔය කරුණු කාරණා තමයි මෙන්න මේ උදුන සඳහා මේගොල්ලෝ එකතු කරලා තියන්නේ. අපි බලමු මේ උදුන පවර් සප්ලයි එකට කනෙක් කරලා. මෙන්න මේ විදිහට අපි පවර් සප්ලයි එක කනෙක් කරගමු. මේක තමයි මේ උදුනේ කන්ට්‍රෝල් පැනල් එක. මුලින්ම මෙන්න මේ විදිහට දකුණු අත පැත්තේ මුලින්ම හම්බ වෙනවා අපිට. මේක තමයි පවර් ඔන් ඕෆ් බටන් එක. මෙන්න මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. දැන් මෙතන ඩිස්ප්ලේ එකේ පේනවා මේක පවර් සප්ලයි එක ඔන් කියලා. ඊට පස්සේ මෙතනින් තියෙනවා ෆන්ක්ෂන් එකක් මාරු කරගන්න උවමනා බටන් එක. මෙන්න මේක උදාහරණයක් විදිහට මෙන්න මේ grill එකේ ඉඳලා අපිට quick fry එකකට යන්න ඕන නම් මෙන්න මෙතනින් මේ විදිහට මාරු කරගන්න හැකියාවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතනට quick fry එකට මේක ඇවිල්ලා තියන්නේ. ඊට පස්සේ මෙතනින් තියෙනවා මෙතනින් up තියෙනවා මේ පැත්තෙන් down කියලා සඳහන් වෙනවා. මෙන්න මේ button දෙකෙන් හැකියාවක් තියෙනවා අපේ උෂ්ණත්වය පාලනය කරගන්න මෙන්න මේ විදිහට.
මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙතනින් මේගොල්ලෝ එකතු කරලා තියෙනවා එනර්ජි සේවින් එකක් මෙන්න මෙතනින් මේ විදිහට එකතු කරලා තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා සඳහන් වෙලා ටයිමර් එක මෙන්න මේක තමයි ටයිමර් එක ඔන්න ඔය කරුණු කාරණා තමයි මේ කන්ට්‍රෝල් පැනල් එක සඳහා එකතු වෙලා තිබුණේ මේකේ සඳහන් වෙනවා අපි කෑම උයන අවස්ථාවේදී මේ පැනල් එක ටච් කරන්න එපා කියලා ඊට පස්සේ මෙන්න මේ සර්කල් එක ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ සර්කල් එකට වැඩි ලොකු පොට්ස් වාජන භාවිතා කරන්න එපා කියලා සඳහන් වෙනවා ඒ වගේම මේකේ weight එක ගත්තොත් maximum 6 kg විදිහට සඳහන් වෙනවා kilo 6ක් දක්වා තමයි අපිට කුක් කරගන්න හැකියාවක් තියන්නේ ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ on off button එක අපි කෑම උයල ඉවරනාට පස්සේ මෙන්න මේ බටන් එකකින් ඕනේ මේ යුනිට් එක ඕෆ් කරන්න. මොකද හේතුව කිව්වොත් මේකේ තියෙන හීටින් එලිමන්ට්ස් ගොඩක් හීට් වෙන හින්දා මේගොල්ලෝ මේකට එකතු කරලා තියෙන කූලින් ෆෑන් එකක්. මේක විනාඩි 10ක් විතර රන් වෙන්න දෙන්න ඕනේ. අන්න විනාඩි 10ක් විතර රන් වුණාට පස්සේ මේක ඔටෝමැටිකලි මෙයා ඕෆ් කරගන්නවා. අන්න ඒ අවස්ථාවේදී අපිට හැකියාවක් තියෙනවා අය වෝල් ෂොකට් එකෙන් අපිට පවර් සප්ලයි එක ඩිස්කනෙක්ට් කරන්න. ඔන්න ඔය කරුණු කාරණා තමයි infrared cooker එකට එකතු වෙලා තිබුණේ නැවතත් වැඩසටහනකින් එනතුරු හැම දිනාටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි